ඔබතුමිය ඇයි මත්ද්‍ර ව්‍යුහ මත් බලපත්‍ර සංශෝධනයේ ලක් කරන්න මූලික හේතු වුණේ? මූලික හේතු වුණේ මේ විශේෂයෙන්ම රටක මම හැමදාම කියන වගේ රාත්‍රී ආර්ථිකයක්. දැන් අපි සුරාබදු එකෙන් මොනතරම් බදු ගන්නවද? දැන් සුරාබදු එකට මේ සිදුවෙච්ච සෑම දෙයකින්ම මේ මේ මිල ඉහළ දැමීමෙන් උයි හැම දෙයකින්ම 140ක පාඩුවක් වුණා මේ සුරාබදු එකටම. එතකොට දැන් අපි කී අපි රෑ රාත්‍රී 9ට ওই වහනමයි කියන ওই පාරේ තියෙන ওই වයින් ස්ටෝස් ටික වහන එක. රාත්‍රී 9ට වැහුවට පස්සේ රාත්‍රී 9න් පස්සේ ඕනතරම් මිනිස්සු මේ මේවා ගන්න යනවා. ගත්තහම මේවා කරන්නේ හොරට විකුණන එක. මේවා හොරට විකිනෙනකොට රජයට පාඩුවක් ඒක. මොකද රජයට බදු එකතු වෙන්නේ නැහැ. එතකොට මේවා හොරෙන් විකුණනවා. එතකොට ඒකයි මම කිව්වේ මේකේ තව පැයක් වැඩි කරන්න. එතකොට රෙස්ටුරන්ට්ස් වල හෝටල් වල සංචාරකයෝ මේකට යනවා. රෑ 11 කියන්නේ සංචාරකයෝ යුරෝපයට හවස 6යි. ඒගොල්ලන්ගේ වෙලාවෙන්. 6ට තමයි මිනිස්සු රැකියාවල් නැර ගෙවල් වලට ගිහලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පහරට බහින්නේ. දැන් අපේ රටේ රෑ 11 කියන්නේ ඒගොල්ලන්ට 6යි නම් ඒගොල්ලෝ මේ රටට එනවා සති දෙකකට තුනකට මාසෙකට. ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඒ කාලේ ඒ වෙලාවේ එහෙමම තමයි. එතකොට ඒ රටේ මේ රටට ආවත් ඒ මිනිස්සු ඔක්කොම ඉවර කරලා පහරට බහින්න යන්නේ එළියට යන්නේ රෑ 10ට විතර. එළියට හොටෙල් වලින්. එතකොට 11ට වහපු ගමම්ම මේ මිනිසුන්ගෙන් සල්ලි ගන්න බෑ අපිට. මේ මිනිසුන්ට වියදම් කරන්න තැන් නෑ මේ රටේ. එතකොට අපිට රාත්‍රී ආර්ථිකයෙන් ලැබෙන සල්ලි ලැබෙන්නේ නෑ. ඒ හේතුව හින්දායි මම කිව්වේ මේවා අරින්න. බොන මිනිහා බොනවා. ඒක නවත්තන්න නම් ලැබෙන්නේ නෑ. මේ රටේ නෙමෙයි ලෝකෙ කොහෙවත්. කරන මිනිහා ඕන දෙයක් කරනවා. කරන්න නැති මිනිසයා කරන්නේ නෑ. දැන් බොන්න නැති මිනිස්සු කොච්චරක් ඉන්නවද? දැන් බාර් එක පැය 24 ඇරලා තිබ්බත් අහක බලාගෙන යන මිනිස්සු ඉන්නවද ඕන තරම්? බොන්න නැති මිනිස්සු අවශ්‍යතාවයක් නැහැ. හැබැයි බොන මිනිසයා බාර්ක වැහුවත් හොරෙන් හරි හොයාගෙන බොනවා. ඉතින් ඒක තමයි මේක වෙනස. ඉතින් මේක අරින්න කිව්වේ මිනිසුන්ට බේබද්ද වෙලා පාර වැටෙන්න නෙමෙයි. මේක අරින්න කිව්වේ රාත්‍රී ආර්ථිකයට අත්‍යවශ්‍ය දෙයක් මේක. ඒකයි මේවා මම ඕපන් කරන්න කිව්වේ. ඒ වුණාට මත්පැන් මිලදී ගන්න බෑ නේද? අධික මිලත් එක්ක ඔව් මිල අධිකයි. මිල අධිකයි මොකද ඩොලර් එකත් එක්ක අපි සාපේක්ෂව බැලුවහම මිල ඒ මත්පැන් ටික ගේන්න ඒවා හදන්න මම මේක ගැන කතා කරලා තිනවා පාර්ලිමේන්තුව තුල මම කියලා තිනවා මේ රටේ වැඩිම බහුලව පාවිච්චි කරන දෙයක් තමයි අපි දන්නවා ගොඩක් අය පාවිච්චි කරන දෙයක්. ඇත්තටම කිව්වොත් එහෙම පිට රටින් එන සංචාරකයෝ මේ අපේ මේ මේ මේක මේ අරක්කු බොන්න හරිම කැමති. අපේ ලෝකල් මේක ඇරක් එක බොණ්ඩ පුදුම කැවත්තක් දක්වනවා. එතකොට මේ මේක හරි මම කිව්වේ මිල යම් කිසි විදිහකට ෆොරින් ලික. ඒවට මිල අධික වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒව බොන්නේ ඇත්තටම සල්ලි තියෙන මිනිසුනේ. එතකොට අරව අරක සාමාන්‍ය මිනිසයා තමයි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ගෙදර පාටියක් තිබ්බත් මොකක් හරි වෙඩින් එකකට මොන හරි දෙයකට ඒ මිනිසුන්ට පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට මේ වගේ. ඉතින් මම ඉල්ලලා සිටියා මේකත් පුළුවන් නම් මිල අඩු කරන්න කියලා. මම එතන තාමත් ඉන්නවා. ඉතින් බලමු මම මං කරලා තියෙන ඉල්ලීම් සියල්ලක්ම වගේ මම හිතන්නේ ජනාධිපතිතුමාට තේරිලා තියෙනවා මම කියපු දේවල් මම කියන්නේ ඇත්ත කියලා. මේ රට ගොඩ දාන්න ඕන නම් අපි වෙනස් විදිහකට හිතන්න වෙනවා. අපේ මේ පරණ විදිහට හිතලා අපි ආපු තැනක් නැහනේ. අපි ඇවිල්ලා අද බංකොලොත් වෙච්ච රටක් වුණා අන්තිමට. ඉතින් දැන් වෙනස් විදිහකට හිතන්න අපිට පුරුදු වෙන්න වෙනවා. ඉතින් මෙතුමාට ඒක තේරිලා තියෙනවා. ඒකත් හරි. ඒක ඒකට කැබිනට් අනුමැතිය දැන් දීලා තියෙනවා. කැබිනට් එක සයින් කළා තියෙනවා ඒක අනුමැතිය. දැන් තියෙන්නේ ජනාධිපතිතුමාට ගැසට් එකක් සම් කරලා ගැසට් එක මේ එළියට දාන්න තමයි. නෑ මං හිතන්නේ ලබන ජනවාරියේ දැන් මේ අපේ පාර්ලිමේන්තු ඉවර වුණේ ඊයේ මේ සෙෂන් එක. ජනවාරි විතර වෙනකොට අලුත් අවුරුද්දේදී ඒ ගැසට් එක ජනාධිපතිතුමා සයින් කළා ඒ වැඩ ටික පටන් ගනී. ඔව් මේක වෙන්නේ මෙහෙමයි. ඕක ආයුර්වේද ඔය කියන්නේ අපේ ආයුර්වේද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආයුර්වේද ඒකලොංගෙන් තමයි මේ ගැසට් පත්‍රය එළියට එන්නේ. එතකොට මේක අපි එක්ස්පෝර්ටේෂන් ඒ කියන්නේ රට යවන්න අපනයනය සඳහා කරන දෙයක් හින්දා මේක BOI යටතට තමයි ආයෝජකය ගෙනල්ලා BOI එක යටතෙන් තමයි මේ වැඩේ සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද එතකොට තමයි අපිට පිටරට ආයෝජකෙ මෙහෙට ගේන්න පුළුවන්. ගෙනල්ලා ඒගොල්ලන්ට මෙහි ආයෝජනය කරන්න කියන්න පුළුවන් මේ වෙනුවෙන්. අපි මන් දන්නේ මම දන්න තරමට මම දන්න රනිල් වික්‍රමසිංහ කියන මේ චරිතය හොඳ මං කියන එක පැත්තකින් හොඳ කපටි මොලේකුත් තියෙන හොඳ බුද්ධියකුත් තියෙන
ඔය ජාත්‍යන්තර හොඳට හැන්ඩල් කරන්න පුළුවන් තත්වයක ඉන්නේ. ඒතොර එතුමා ගිහිල්ලා ඒගොල්ලොත් එක්කත් මේ සාකච්ඡා කරලා ඔය මගේ මේ වගේ හරි මේක බේරගත්තාට ඔය අනිත් අය මම දන්නේ කොහොමද මේක බේරන්න ඒගොල්ලන්ට කොහොමද පුළුවන් කියලා IMF එකේ ආයේ ඔළු වෙනස් කරලා වෙනම මේකකට එහෙම තියෙනවා නම් අපිට ඉතින් දන්නන්න තිබුණානේ. මෙහෙම කරන්න එපා. මොකද්ද ඒගොල්ලන්ගේ යුතුකම රට වෙනුවේ? මොකද්ද මේ විපක්ෂය අයයි JVP ඔක්කොම විපක්ෂනේ. මේගොල්ලන්ගේ මොකද්ද යුතුකම රට වෙනුවෙන් කරන්නේ? අපිට බලය ඕනේ. එතකොටයි අපි කරන්නේ. අපි දුන්නොත් කරනවා. නැත්තම් අපි තියාගෙන ඉන්නවා, හංගගෙන ඉන්නවා, දෙන්නේ කියන්නේ. එහෙමද? රටේ ජනතාව දුක් විඳින්න අපි හංගගෙන ඉන්නවා. නැහැ, ඔය ඔක්කොම බොරු. රටේ ජනතාව රවටන එක කරන්නේ ඔක්කොම.